අයිබෝන් ප්‍රා්‍රීදහය ස්වාධීන පවෘතිය සමගින් ඔබහමුවන මම නිමේශෂ චමත් සංකල්භ ක්‍රථම නවදහනය ප්‍රවෘතිී සිරස්ථල වෙත. කොරෝුණ පොකුරට එක්වූ වැැඩිම රෝකින් කණන අදපාර්තාාවී. කොරුනාව බඩින්න ආණ්ඩුව දැවැන්ත පිරිවයක් යොදනවා. රාච්ච ඇමති කබ්්‍රාල් කියයි. ඔජිබර්ගේ ප්‍රකාශයට එරහිබ මහා සංගරත්නයෙන් පැමිණිල්ලා. ඉතිහාසේ වැඳම සිසුම් පිරිසකට මේ වසරේදී සරසවි බරම්. පලස්තිීනයේ උදව්වට ලෙබනනේනුත් ඉස්ට්‍රයිලට රොකට් ප්‍රහාර. ෞවබිමි ඒකිය භාවය සහ බහමික අකණඩතාව සුරකීම උදෙසා දිවිපිදු විරෝධහර වණවරුවන් සැමරිම වෙනුවෙන් විජයක්්‍රහණේ දොස්වැනි ජාතික සැමරුම් උත්වේ, බතරමුල්ල රණවවිරු සැමරුම් ස්මාරකය අභියසදී අද පැවැත්වනා. ඒ ජනධපති ගොටභහ රජපක්ෂමැත්තුමා සහ ග්‍රාමාත්‍යය මහින්දු රජපක්ෂ මතාගේ ප්‍රධනත්වෙන්. ිමනවාත රනවරු සමරුමයි සිට ෞරෝධදැක්වීම වඩුවෙන් දැන් වේ මයට සම්ත්‍රප්තු වන්නේ ෆේලංකා ප්‍රජාන්ත්‍රක සමමාජවාදී ජනරජයේ ගරවාකමාත්‍ය බහින්දරාජ පක්ෂ මැත්තුමවා. දෙදහස් විසියක ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් දැන් ෆේලංකා ප්‍රජාන්ත්‍රක සමමාජචවාගේ චනරජේ. අධකරු ජනාධපතුරුමමාගේ සමරාපතිය සඳ වන්නේ. ත්‍රීවිත හමුතාපතරන් හා පොිස්පතිගේ මූලික්ත්වෙන් සෞඛ්‍ය මාර්කෝපදේශ වලට මල්තනෙමින් මෙම උත්සවේ සංිධන කරතිබුණා. තානායක මහින්ද්‍යාපා අභිවර්තද විපක්ෂනායක සජිත්‍රයම දස හිට පුචජාතිපති පාර්ලිමින්න්තුමන්ත්‍රී මෛත්‍රපාල සිරිසේන අරක්ෂක කලේකම් විශ්‍රාමික ජනරල් කමල් ගුණරත් ැතල පරිසක් මෙමවස්ථාවට එක් ප සිටිය. ජාතික ගීිය ගානාකරමින් රණවිරු සැමරම් උත්සේ ආරම්භකිරුණා. අනතුරුව මාත්‍රෘපූමයේ නිදහස දිනා ගැනීම සඳහා දිවිතුන් අභීත රණවරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වනා. ඉන් අනතුරුව ගුවන් හමුතාව ජාතික දජ සත හෙලිොප්‍රියයානා යුතා ගනමින් උඩු ගෝණයේ සිට ස්මාරකයට පුෂ්පෝපාරද පීමසදු කලා රාණවර ස්මාරකයට පුෂ්පෝ පහරදක් වන අවස්ථාව. For his bravery in the battle he was awarded the decorations of gallantry. His Excellency Mindja paksha's name will be written in golden letters as the father who made freedom to the nation. ියරෝධර් රණවිරුවන් විසි අට දහස් හයිසේ දාහනම් දෙෙනෙකු දර්ශක තුනක් පැවිති කරු යුද්ධෙති මවබමේ නිදස් වෙනමින් සේචි විත පූජා කලා ුද්ධේදී ආබදෙද ලක්ූ රණවනිරුවන් සංඛ්‍යාවව විසි හදදාසකට අධකයි. පිදු ර නිරුවන්ගේ ෙමපියන් ඥාතින්ට පුෂ්පවප පහර දක්වමින් මීගේ වෙනුවන් සීපත් කළා. මෙරටින් හමුවූ සමස්ත කොරෝණා ආසධතයන සංඛාව එකක්ෂ පනස් එක් දහස් තුන්සිය එකොළහක් දක්වා එෙළදිා. කරෝන සාධතයන් උන්දහස් පන්සේ අනු එක්දි නිකු අධ්‍යනේදී වාර්තාූ අතර ඒ දිනක් තුළ මෙටින් වාාර්තාාව වූ වැඩිම ආසාධතයන සංඛ්‍යාවයි ම අතරේ පවතින තත්වයක්ත් එක්ක මෙරටවෙත එන සියලු මගේ ගුවන්නඥයාා අනිද්දා මධ්‍යමරාත්පරීදන් තාවකාලිකව අත්හිටුවන්න රජය තීරණය කලා. එ විට කරුණ ආසාධතයන් තිස්දහස් නමසේ අස දෙනිෙකු රෝහල්වල ප්‍රතිකාරලමින් සිටිනවා. එක් ක්ෂ විසිධ දහස්තුන්සිේ හැට හදනෙකු වරිසේ සාදධනවීමෙන් පූර්ණසු ඇලබූවා. මෙට කොරුණා අමරණ සංඛ්‍යාව එක්දාස් පාලව දක්වා එල කෘස්තිි වෙනවා ඒ දිනයතුළදී කුරුණන මරණති සතරක්වාර්තාාව වනා. මෙමරන්නණ පසුගේ කොළොස්සනදා සිට ඒ දිනේ දක්වා සිදදු ීතිබෙනවාා. අලුතින් හම වූ කොරුණ ආසාධතින් අරින් වැඩි පික්කම ඇතේ කළුත්‍ර දිස්ශ්‍රික්කයෙන් ඒ අසාධතයන් තුන්සිේ අනුවෙක්දනෙක් ගම්ප දිිශ්‍රක්කෙන් ආසාධතන් තුන්සිේ පරසතෙක හ කොම ිස්්‍රක්කයෙන් ආසාධයන් තුන්ස තිස්තු දෙෙු අුතින් හඳනාගනැතිබෙන පවා. කොවි් වසංගත ැඩලීම සඳ ජතන්තර වශය නිශ්පාදනය කරන අවෂද සහ ප්‍රතිකාරක්‍රම පිළිබඳ සයබලාා කඩිනම් වාර්තාවක් ලබාතීමට සෞඛ්‍ය මත පවිත්‍ර වනාරචි ාත්මිය විශවෂන කමිටුවක් පත් කරතිබෙන පවා. ලෝකයේ කොහේ හෝස්ථානයක ජාත්‍යන්තර අෞෂධනයාමන ක්‍රමවේදයන්ට අනුව මෙවා නිපදවල තිබෙනවනම් ඒවා සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට. විශේෂඥ වෛද්‍ය කමිටුවක් මා විසින් පත්කනු ලැබවා. එම කමිටුවට විසේසඥ වෛද්‍ය ආනන්ද විජේවි ක්‍රම විසේසඥ වෛද්‍ය හසිත දිසේරා විසේසඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඇතුළත්වෙන මෙම කමිටුවෙන් ලබා දෙෙන නිර්දේශ අනුව මෙම රෝගේය මර්ධනය කිරීමට නිපදවල ලබන අෞෂද නව ප්‍රතිකාර ක්‍රමවේද සහ එන්නත් ඉතාම කඩිනමින් ඇනවුම් කිරීමයි අප මෙයි බලාපොරොත්තුවෙන්නේ නවත ැනුතැතුරු ආකමන විගම දෙ පාර්තුමන්තුේ ප්‍රධානකාරයයාලය මනුවර ව්්‍යාව මාතරහා කරුණනෑගල ප්‍රදේශ කාරයයාල මාජන්‍යතාවට විරෘත්ධ නොකිීමට තරණය කරති වෙනවා. අත්‍යවශ්‍ය සේවාසඳහා පෙවරු අටේ සිට පසරු හතරයිතේ දක්වා දුරකතන මගින් සම්බන්ධ කර ගතයැකි වෙනවා. ගමන් පලපත්‍ර අංශය බිින්දුවයි හතයි මින්දුවයි හතයි දහයි දහයි හැට. ිඳුවයි හතයි බිඳුවයි හතයි දහැයි දහයි හැත්තඇව දුරකන අංකසා පුරවැසි අංශේසනහා, බිදුවයි, හතයි, බිඳුවයි හතයි, දහයි දහැයි තිය දුරකතන අංකවසේ සම්බන්ධ කර ගතැකි වනවා. මෙරට කොවිත් ප්‍රතිකාශේවා ශක්තිමත්කිරීම සඳහා ඔස්ට්‍රලයා රජ සොසන උපකරණ කටල තුකෙක් සෝඛ්‍ය මත අඇශ්‍ය විතලපාති තිබෙනවා. එහි පටිකම රපල් ලියන නමසේ පනස් දෙක. ක්සිජන් සිිඳර ඇතුළ අත්‍යවශ වෛත උපකරණතොගයක් මෙලෙස ප්‍රධානය කරුණා යනිසේ සංවිධානයේ සම්බන්ධ කාරගත්වය මෙම උපකරන සෞඛමත්ත පවිත්‍ර වන්නර චිමත්මවිත බාධම අදසිදු කරුණ. රැකයා කරන ගැමනි බවරුම් සේවා ස්ථානවලට ැදවීමින් තොරව. නිවසේ සිට රජකාරී කිරීමට අවස්ථාව සලසා ඇති බව කම්කරුති පාර්ත්විතුූ නිේදනය කරනවා. රාජ්‍ය පරිපාලන චකලේ අනුවයි මෙමතිීරණ ගෙනඇති. ගම්පා දිස්ට්‍රක් හරවලට වයු සමීකරණයන්්‍ර පහක් සහ ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීමසික කරනා කොවිිටරෝගින්න් ප්‍රතිකාර ලබනවාට වල මෙම වයු සමකරණයන්ත්‍ර භාතකරීමට නනිමතයි. මෙමවස්ථාවට රාජ මාතය සදශී ප්‍රන්තුල මත්මෙකුණනා. ගල්ල බුස්ස නාව කමුදා කඳුරේ පත්වා කියෙනන කොවිටත් අතර මැදි ප්‍රතිකාර වද්‍යස්ථානයට හා ගල්ල බුස් වන්ධනා කරන්නදවියන් අවශ මකකාආරන ඇද ඇතිරල්ලිහා වයිත උපකරන තොගයක් පරිත්තයක් කිරීම සිදු කරුණ. නකුණු පත් ආණුකාර ආචර්ය විලිගමගේ මහතාගේ ල්ලිමකටනුව නකුණු පලාත් පතිව පාර රේම ික්ම සිං අරදුගුරතුන්ගේ මැදයක්ත් ව වෙනවු මෙ වැඩසටහන ක්‍රියත්ම කරුණේ මෙම බන්ඩවල වටිනනාකම රුපියල් මිහිනයක් පමණවන පා. ර්ේ සහ නි්පාදනය කකළ දේශී වෛද්‍ය චූර්ණයක් පිළිබඳ දනුවත් කිරීම මතය ම ම්පාදී අද පැවැවනා. මම විසින් හඳුන ලදුන් මේ දීර්ගයි චර්ණය කියන අවෂදයට අෞෂධවර්ග දහයක් අන්තර්ගතයි. අෞෂද හතක නම සඳහන් කරලා තියෙනවා වෛද්‍ය හස හැටිට තියෙනවා නිසා තුනක් ම සඳහන් කරන්නේ මේ සරීර ගත වුණ කියලා කිසිුදු කෙනෙකුට අතුරු ආබාද හෝ වෙනත් රෝගී තත්වයකට පත්වෙෙන්නේ නෑ කියෙ එක මට සීර සයක් සහතිකයි. ස්්‍රා සනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් දෙවන මාත්‍රාව ලෙස සයිනෆාම් එන්නත ලබා ගැනීමෙන් වැලකිය යුතුයි කියලා සෞඛ්‍ය මාත්‍යංශයේ න්‍යියෝච්චි අධ්‍යක්ෂ චෙන්නරල් වෛද්‍ය එස්ම් ආනෝල් මහතා කොළඹ බදපැත්ුණනු මාධ්‍යහබෝකදී අවධාරණයද කළා. ජන්තාවගින් ඉල්ලා සිතිනවා. ඔබ ඇස්ත්‍රසනිකා එන්නට පලවිනි මාත්‍රාව ලෙස ලබාගෙන සිටින කෙනෙක් නම් මේ වෙන විට ලබා දෙන සයිනවාාම මෙන්නට ගිහිල්ලා ලබා ගන්න එපා කියන එක. එය සෞඛ්‍ය මාත්‍යංශය විසින් නිර්දේශ නොකරන දෙයක් හොිටරෝගය ඔබට වැළඳනත් ඔබ ගොසුවවීමෙන් පසුව එන්නට ලබා ගැනීම සිදුළයුතුයි. ෞක මත්‍යංක්ශී සගතරෝගේක කියනෙුත් කල නිවදනකටනුව මේ වනට නව ලක්ෂ විසි පන්දහස් දෙේ හතලිස් දෙදෙනකුට කොවිශීල් දෙන්නති පළමු මාාත්‍රාව ලබාද අවසන්. එමෙන්නතති වෙනන මාත්‍රාවවද ලක්ෂ හදහස් හයිසියසු හයිදිනකුට බාති තිබෙනවා. සයිනෆාම් මෙන්නනතද හාර ලක්ෂ පන සදහස් අටසේ හතලිස් දෙනකුට ලබාදීමට හැකිබුණා. එහි දෙවන මාත්‍රාව දෙදහසාරසේ තිස් පස් දෙනකු බේවන විට ලබා කියෙනනතිබෙනවා. ෘට්නික් ව එන්න්නත ලබාදියතිී සංඛ්‍යාව දාහතර දහස් නවසය දහතා. ්‍යතර චීනයෙන් තවත් සයිනු ෆාම් එන්නත්මත්‍රා ලක්ෂ පහක් ලබෙන බව රාජ්‍යමමාත්‍ය චන්දචය සුමන මහතා පවසනවා. චීනය නිෂ්ානය කරන සයිනෝෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ පහත් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස ලබාදන බව ්‍ර ලංකාවේ චීනත අනපති කාරයාලය තහර කරනු ලැබවා. එම ප්‍රධානය මේ මස ඇතුළත ්‍රීලංකාවට ලංඟවීමට නියමිතයි මෙම ලක්ෂ පහත් සමඟ චීනය විසින් සයිනෝාම් එන්නත් මාතා ලක්ෂය කොළහත් අපි ප්‍රධානයක් හැටියට ලබා දෙන්න කටයුතුයදල තියෙනවා. ජනි මාසය ඇතුළත සයිනෝෆාම් එන්නත් අලක්ෂ තිහත් අපේ රටට මිලදීගන්න බලාපොරොත්තු වෙනවා. දෙවන මාත්‍රාව හැටියට ක්ස්ෆඩ අස්සසෙනක එන්නට ලබා ගන්න බලාපොරොත්තුවෙන් සිටිනාහයටත් එම එ නැතම ලබාදීම සඳහා අපි අනිවාරම කටයතියෝදනවා කියන විශ්වාසය හුරු කිීම අපේ රට ජනතාවට ලබා දෙන්න. සයිනාම්න්න තේ පලමු මාත්‍රාව කම්කරවමමාත්‍යයක්ක්ෂේ හා ඊට ඇත් අතනවල සේවක සේවිකාවට ලබාදීම අද සිදු කෙරුණා අමත්තෙ බල් සිපාල්ද සිල්වා මහතාක උපදිෙස් පරිදිී ඒ සිදු කෙරුණ. ෙරුවල සෞඛ්‍ය වයි දිනිලද හරිකාප්‍යයාලසිමාවේ රාජ්‍ය හා පෞද්ගලික බැංකුූ සහසේවා ආයිතන වල සමාජිකන්ට සයිනුාම මෙන්නත ලබා දීම සිදු කෙරුණා හත්සේකට අසන්න පිරිසකට මෙහි දියෙන් අතුලබාතීම සිදුකෙරුණා. කොවි වසගතයේ හේතුවිින් දරන්න සිද්ධ වුණූ පිරිබය නිසා රටේ ආර්ථකයට විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා කියලා රාජ්‍යාමාත්‍යය ධිත්නිවාඩ් කබ්ාල් හත්මයා ප්‍රකාශ කරනවා දෙදස් විස්සේ වසරයේදී අපි රුපියල් කෝටි නමදස් හයසිය දහයක් වැය කලා කොවි වසගතය පාලනය කිරීම සහ. දස් විසය එකේදී මේ බෙනකොටත් රුපියල් බිලියන හාරදා සකසි අනුවක් දැනටමත් අපි වැ කරතියන දහදක් බඩුබල්ලක් ලබා දෙන්නටත් මුදල් වැෑකරණට අශය රපියල් පන්දා ානේ දහතුන් ලක්‍ෂයකට ලබා දෙනකොටඒ දැවන්ත පුදලා කැනව අපි හැමෝ දන්න මේ කතා කරන්නේ පීඩාවට පත්වෙලතියරයට රජයෙන් ලබාධීරතියෙන සහනය ඒ සහන දැනට කෝටි දහතුන්දාාවට සීයක් වෙන එඒ පමණක් නමින් නයගෙවීම් ප්‍රමාද කිරීමට නියෝග ලබා දිරතින එවට අවශ්‍ය වන වියවේ රටේ සකස් කළතිය. ඒතුළින් පළවෙනි නාය ප්‍රමාද කිරීමේ ව්‍යපෘතිය. වෙනුවෙන්, රුපියල්, කෝටි දෙලක්ස හතරේ සද්දාහස්. සිය හැත්තවක් නාය කල් දැමීමක් සිදු කලති මීට පෙර කිසිම රජයක් විසිං කරලතිබලන නැති දෙේ. දෙබනි නායකල් දැමි කෝටි අනූහතර දහස් අනුවක මුදලක් පරක්ව වෙලා ගෙවන්නට ඒ සියලම ගනදින කරන්ට ලබාදීලතියවා ඒසාහනේ බැංකු නොවනා අතනවෙලි තවත් කෝටි පනස් දෙදස් පන්සිය හතලියක් ලබාදීලතියනවා ඒ ජනතාවට සහනයක් දීම සඳහා. සෞබභාග්‍ය නාය හැටියට දීරතිෙනවා පනස් තුන්දහ දෙසේ පනස් දෙදයනකට ඒ මුදල රුපියල් කෝටි දාසේ දස් පන්සිය හැට. ආර්ථිකය කොපමණ අභියෝගලට මොුණ දුන්නත් රටේ ජනතාවට තමන්ගේ ශක්තියෙන්ම මුණ දෙන්න බැරිකමර්තිීන නිසා. අපි කොහමරි මේ රැල්ලෙනුත් ගොඩන අවශ්‍යයි ආර්ථිකයත් අවලකර ගනි නැතුව. ේතුමන්ත්‍ර මජිබූ රහමාන් මහත්මය කරලාතියෙන ප්‍රකාශයක් ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඉල්න්නමින් බෞද්ධ තොරතුරු කියත්‍රයේ විදාායක අධ්‍යක්ෂ, පූජ අගුණුගොල්ලේ සිරිජිනා අන්ද ස්වාමින්න් වහන්සේ පොලිස් මූලස්ථානයට පැමණිල් ලක් යමු කරලා තියෙනවා. බොජිපු රහමාන් මන්ත්‍රීවරයා මාධ්‍යහමුවක් පවත්වමින් සංචාරණ සීම පැනවීම මුස්ලිම් ජනතාවටෙරෙහිව සිදු කළ ක්‍රියාවක් ලිස දක්වාතිීම දේශ සහගත ප්‍රකාශක් ලිසයි, පූච්ච සිරි චිනානන්ද ස්වාමින් වහන්සේ සඳහන් කරන්නේ. තුලින් ස්ලි ජනතාව අන්තවාදට පෙළඹවිීමට මත්‍රීවරයා කටයුතු කර ඇති බව උන්වහන්සේ පවසනවා. අදන් ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි සිය පමිනිිල්ල මකින්, පූච සිරිච්ජනා නන්දස්වාමින්න් වහන්සේ එල්ිමක්කර ඇත්ති. මුස්ලින් ජතාව තුළ රජය කෙරෙහි ජාතිවාදීව අන්තවාදීව මනස මෙහෙවීම අන්තවාද ක්‍රියාවක තමයි මේ මුජබය රහමාන් මන්ත්‍රීවරයා සිදුකරනු ලබන්නේ. ඉතිං ඔහු විතරක්නවෙේ මේ රටේ විපක්ෂනායක ඇතුළු. ොහෝ දශපාලකයන්. මේ කරෝනාරෝගී තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් දේශපාලනයේ යෙදිලා ඉන්නවා ඒ දේශපාලන එදිමින්නව ිනිස්සුන්ගේ ජීවිත තමයි බල්ලට දෙන්නෙ ජනතාව මුලාාකිරීම වරදට මේ මන්ත්‍රීවරයා අත්ත ඩංගුවට අරගෙන නීතිහමෝට දිරිපත් කරනෙ සත් විශේෂයෙන්ම මෙ වැනි ප්‍රකාශ සිදු කරන අනිකු දේශපාලකයන්ට පාඩ බාකි ගැ ගැනීමත් උදෙසා ොහුට නීතියක් ක්‍රාත්ම කරන ෙස පොිස්පතිවරයාගේෙන් ඉල්ලා සිටිය. දහස් විස්ස විසි එක අධ්‍යන වර්ෂයට අදාලව විශ්විද්‍යාල ප්‍රවේශයට අයතුන්කිරීමට මේ මාසේ විස්සි එක් පෙන්දා ඉඳලා ලබන මාසේ එකොස් වෙන්ඩද වැනකම් අවස්ථාව තියෙනවා කියලා විශවවිද්‍යාල ප්‍රතිපාදන කමෂණ් සභාවේ සභහපති දේෂ් මහාචාරය සම්පත් අමරතුංග මාත්මයක් ප්‍රකාශ කරනවා. ඒ වගේම විශවිද්‍යා වලට ඇතුත් කරගන්න වැඩිම සිසුන් පිරිස මේ වසරේ දිමඳවගන්න තීරණෙ කළ තියෙනම කියලායි මහාචාර්වරයා වැඩදුරටත් පෙන්වා දුන්නේ. අන්ටර්ජාලය ඔස්සේ. අනිවාරයෙන්ම දරුවන් තමන්ගේ අතුම්පත යොමු කරන්න අවශ්‍යයි. දෙවනුව පුරවාගත්ත ඒ පෝරමය පින්තූරයක් අරගෙන එහි අත්සන යොදාඇ්ල විසයිවිස@ugc.ac.lk කියන විද්‍යුත් ලිපිණයටයි අතුුම්පත යොමු කරන්න ඕනේ. ියපදදිංචි චැපෑලටත් පුරවපු පෝර මේ පිටපතක් ප්‍රතිබාධන කොමිසන්ටස් භාවට ලැබෙන්න සලස්සන්න අවශ්‍යයි අයදුම් පත පිරිවීමේදී යම් කිසි ගැටලුවක් ඇත්නම් දහනමයයි දහන මේ ඔබට අප ඇමතිය හැකි මෙවර සරසවි ප්‍රවේශය ලංකාවේ වැඩිම දරුවන් බඳවා ගැනීම ප්‍රවේශය වෙනවා හතලිස් එක්දාස් හත්සිය පනස් පහක් මෙවර විශ්විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට ඉතාමත් බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා නවෆර් මවලවී පාස්කු ප්‍රහාරයේ ප්‍රධහන චරිතය බවට ඇමරිකා එක්සත් ජනපතයේ FBII ආතනය තහවුරු කරලා තියෙන කියලා, අමාත්‍ය ආචාරය සරත් විරසේ ක මත්මයක් ප්‍රකාශ කරනවා පාලමෙන්ටතුවේ අද පැත්වු වාතය එක්ම මයි මත්වයා මේ සම්බන්ධයෙන් කරුණු හළිළේ. පාසක්‍රහාරය සම්බන්ධයෙන් අද විෙනමිටව චෝදතයන් තිස් දෙදනෙක්ට නඩු පවරා අවසත් මනල්ල බුදු පිල්ිමේ විනාශ කිරමේ සිද්ධිය. ැකරුව දසෙක්් රුද්ධව කෑගල්ල මහාදිරයේ නඩු පවරාතියනවා. ආදාාරනු බලදීම සඳහා නීතිී හිජා සිස්බු ලාසා තවත් සැක්කරුවකට නඩු පවරාතියනවා. සාපාදිී නොසලිකිල් නොකරහැරම් තුලින් ආදාරණු බලදීම වෙනුවෙන් හිටු පොලිස් පදලි සහ හිට ප ආරක්ෂලයකට කොළඹ මහාධකරනයේ දී නඩු පවරාතියනවා. දැන්ට යන තත්වයට අනුව. අපේල් සියාාතර වඩදාා පොලිසියෙන් අසා ඇති ඉතිරි කරණටික සම්පූර්ණූ වහාම නීතිපත්තුමාට මොවුන් සිලදිනාමටම එරෙහිව අධි චෝදනාගන්න කරන්නට පුළුවන්.ේදී නෞෆර් මෞලේ ගැත් යමක් කිවයතුයි පොලිස් පරීක්ෂණ අනුවත් ඇමෙරිකාන් විමර්ෂණ අනුවත් මෙම ප්‍රහාරයේ මහමලුකරු භහමිකාව නෞර් මවුලි විසින් රඟප ඇති බව පැහැදිලි වෙනවා. ඔහු තමයි අයිස් මතවාදය ලංකාවට ගැනවීත් දෙදස් දාසේදී සහරාන්ව ඒ මතවාදයට යොමු කලේ. ඒක සහරන්ගේ බිරිඳ සාධයාගනුත් සනාති වෙන. දරුල් අදාල් සංවිධානය නෞෆර්, පධාන චරිතයක් ලඟපෑවා ඒක සහරනුත් හිටියා. නොෆර් මෙම ප්‍රහාරයේ ප්‍රධාන චරිතය බව Fස්BA අ එක නුත් සනාත ප්‍රස්තිබෙනවා. මේ ප්‍රහාරයට විදේෂිකයන්ද සම්බන්ධයි ශ්‍රීලාංකය සම්භගවයක් තියෙන ඕශිල්ලයා ු නිජාතික ලුක්මාන් තාලි කටාහිති අත්අනම් ගොඩිගෙන තිබෙනවා. අපේ බුද්ධි සේවයත් ලුක්්පාන්ගේ අල්කයිඩා සහ අයිස් මතවාදීන් සමඟ සම්බන්ධකම්. ඔයාග බෙනවා ඔහුට පුතුන් දෙදිනක් සිටනවා න් එක්පු දෙෙක් දැන්ටමත් ඕස්ත්‍රීියාවේ නිවාසාඩත්ියයේ තමයි සිටින්නේ. මාලදිවීන් ජාතික සැක්කවරුවන් හතරක් පසොයාගෙන සිටිනවා. දඩු ඇමතුමාවා විශේෂයෙන් අපි දන්නවා මොහොමට නවuf. වගේ මුොහොම දුව මොහම රසික් සයිතුන් මුොහොම කියන මේ තුන් දෙෙනටම ඇමරිකාවේ මේ වෙනවිට නඩුදාල යනවා. හමත් ලංකාවේ තාම මෙ අයට නඩුදාන්න බැවි ලතියනවා ඇමත්තුම ස්B එකටත් ඇමරිකාවේ සන්දිනට විරුද්ධව නුදාාන්න අවරුදු එකහ මාරක් ගිය ස්Bිය එකටත්ම ඉදිරියේදී ඉතා ඉක්මනින් අඩුපාර්ණත් කවයෝ ලේකකයෝ මේ වගේ හිරබාලයට අරගෙන නි ඔ මේ විශවාසන භාවය නැතිවනවේ රජේ මේ වගේ වැඩරට ගහම ඒවිර යිවන් වෙඩරි ේරි ස්පන් ලසේ කේසගේන්ස් හෙජ සිස් පුල්ලලා ටෝටල ෆැබිකටන්. ජ සිබල ව්ද ර් න තමයි ඒ සංවිධානය තමයි ඇතිකලේ ඒ සංවිධානයේ නවෆර් මවල් විසා සහරා කියන අය දේශන පවල තිවුණවා පංචි ළමයින්ට. මරාගෙන මැන් දේශනන්තවාද දේශන පොඩි ලමයි පවා ඒ සනාත කල තිනවා එක තමයි කලේ.ම නව්ෆර් මවල්ලබී කියන පුද්ගලය මේ අන්තවාදය පප් වතුරෝල තියන. ඒක නෑ කියන්නේෙ නෑ. අපි කියන්නේ මේ ක්‍රියාමාර්ගය මෙහෙවපු අය හොයාගන්න. මේ කතා කරනසිලු ජනම යහපාල රජ හි මන්තවරු ඇමතිවරු යහපාල් රජයේ මේ සහරන්ව දෙදා හටේති අත් අඩංගොට ගන්න කියලා රාජ්‍ය බුද්්‍යාන්ශේ කියනකොට කිසි මධ්‍යපතුන ත්තනේ ගත්තනම් මේ කිසිදක් වෙන්න හනම් සිල දනාම. ඒ ප්‍රහාරයට බල කියන්න ඕනප. ලේබැංකුවේ පවතින ලේහිගේයට පිළියමක්විදියට ඉදිරි සතියක කාලේ පඩපුරා විසිරී තිබෙන යොවුන් සේනාංක මධ්‍යස්ථාන වලද ලේ පරිත්‍ය කරන්න එක් වෙන්න කියලා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයා ජනතාවගෙන් එල්ලි මක් කලා. එහි පළමු පියවල ලෙස් ජාතක රෝදදිර මධ්‍යස්ථානය වෙත පැමිණි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලේරිත්‍යග කිරීමට එක් පොන. රට පුරා පවතින කොරුණාව වසංගත තත්වේ හමෝබේ ලෙ හිඟියක් දැතිවී තිබෙන බව ජාතික රුදදිර ව්‍යස්ථනයේ පසු කියතාන් නිබේතනය කළ. ලේපරිත්‍යාගකිරීම සඳහා තරුණ ප්‍රචාව සහ හැකියාාව ඇති පිරිස් දිරිකැවීම සඳහායි අමාත්‍යවරයා ලේදන්දීමේ වැඩසටහන ටෙක්වනේ. කොරුණ වසංගතක්ක. ලන් බොහෝ තැන්වද ලේපරිත්තා කිරීමේසායන පොත්න බැරිුණන. තියනුට සක්‍යමත්‍යන්ය ස යිදතුර ැනු දුන්න ලේව හිදියක්ති නොත් යනොට කළ හැකි දේතමයි ඇල්ල ලේ පරිත්තා කරන එකකිරිම විරටේ සිලු නට රධනා කරනවා ලංඟම තින මධ්‍යථනය සම්බධ කරගෙන ඔට හැකි පිරිස එලේ පරිත්තාය කරන්න වෙලයි මැදිහත් වෙන්න. අනිකුත් රෝගීන්ට දින දි අවශ්‍ය ලේ ප්‍රමාණය පි ලබාද යුතුයි. අඩු ආදයම් ලාබීන්ගේ අඩක් නම කළ නිවාස ඉදි කරගන්න ආදහර ලබා දෙරන කියලා. අගාමාතය මහින්ද රජපක්ෂ මහතා නිලධාරෙන්ට උපදෙසල බදුන්නා. ඒ නාගරික සංවර්ධනහා නිවාස කටයතු පිළබඳ ධමාත්‍යංශයේ උපදේශක කාරක සභාව හමූ අවස්ථාවේදී. ගාල සසාහ දවලපිට ප්‍රදේශේ වත්තු ආශුත පවතින පැල්පත් නිවාස පිබඳ අවධන ජමුකල අග්‍රමාති්‍යවරයා එම නිවාස ව්‍යාප්‍රති ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කන ලෙසෙරද නිලතාාරින්ට දැරම්දුන්නා. ඩම් සංවර්ධනය කිරමීමේ සස්ථා පනතිය සංශෝධනකෙටු පත් නගරික සංවර්ධන හා නිවස අමතැංශෙල්ල එකම් නිමල් පෙරි ර මහතා උපදේශක කාර්ග සභාවිත ඉදිරිපත් කලා. මෙම අවස්ථාවට රාජචමත ඉන්දිකන්රුද පාලිමින්තු මත්‍ර උුන්වන පේමරත් සීතුලවත් ප්‍රවිත ණ්ඩාරත්යෙන්න්නකො කෝ කියලා ගුණුවර්ණයයට මහත්මත්මින් දෙකුණා. ශ්‍රී ලංකා රෝප අහනේ සංස්ථාවේ නව සභහපතිවරයා ලෙස තුරු පලාාත් හිටපු අණඩුකාර රෙජනෝල් කොරේ මහතා පත් කරලා තියෙනවා. අමාත්‍යය කෙේ රමු කල්ල මහතා විසින්. ශ්‍රී ලංකකාරූප පහහිනි සංස්ථාව සභපති වෛ්‍ය නිහාල් චෛතලක මහ ශ්‍රීලංකා ප්‍රමිතිය අයතනී සභහපතිවරයාලෙ සපත්යෙන් පසුව, ඇතිූ පුරප්ාඩුටයි රෙජනල්ඩ කරේ මහතා පත් කෙරුණේ එ මහතා බස්නාාහිරි පලත් සබභ න්ත්‍රීවරෙකු. එහි සභහපති නවෝච්චමාත්‍යවරෙකු බස්න අහිර පළත්්‍රධහන අමාත්‍ය ජනමාධ්‍ය අමාාත්‍යය අධිකරන නියෝච්චමාත්‍යය උතුරු මැද පළත් ආ්ඩුකාර ද තනතුරු වැසක් හොබවති වෙනවා. සබභපතිවරයාගේ පත්වීම සිදු කෙරුණු අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංක්ෂේලයකම් ජකත් පිවිජවර මහත ඇතුළ පරිසක් එක්ව සිටියා. බාතර රජිනෝල්ඩ් කුරේ මහතා අද පස්වොර්වේ ශ්‍රී ලකාරූපවාහිනි සංස්ථාවේදී වැඩ බහරකත්තා එමගගේ රා්‍රදාය ස්වාධින පැවෘත්තියේ මින්නිමට පත්වනවා සු්‍රාත්්‍රියයක්ක් අයිබෝ.